सමන්තා චਖवालेේசු ਅਤ್രග්ಚන්තුදේवතා सදধাம்මං முනිරාජස්ස सुනන්තුु සගග मොखදං. धම්ම සවෙනකාලු අයං भදන්තා धම්্ම සවෙනකාලු අයං भදන්තා धම්্ම සවෙනකාලු අයං भදන්තා නමුතස්සේ भගවෙතුु අරහතුु සम्මා සම්බුද්ධස්සේ නමුතස්ස බගවතුु අරහතු சම්මා සබුද්ධස නමුතස්ස भගවතුु අරහතු சම්මා සබුද්ධස akuසlang paহাতে सක්खा akuසlang pajahiනचත சක්खा අභවිස akuසlang පjahhitung න ஈwangං වදිය අකුසලං පජහතයාති පින්වත්න බුදුරජාණන් වහන්සේ අකුසල් අතහරීම පිළිබඳව අවධාරණය කරලා කලාවූ දේශනා පාටයක් තමයි මං මෙධර්මදේශනාවට මාතෘකා කළේ. මෙධර්මදේශනාවට අපන්නක ප්‍රතිපදාව කියලා අපි නම් කරනවා. අපන්නක ප්‍රතිපදාවී දක්වන්නේ විශේෂයෙන්ම පංචසීලයේ මුල්කරගත් ආර්්‍යෂ්ටාංගික මාර්ගය නිර්වාණයට එල්ලවන හැටි නැත්නම් පංචසීලය අයින් කළත් ආර්යාෂ්ටායිංක මාර්ගය නිර්වාණයට එල්ලවන හැට පංචසීලයක්ත් මේකට ඇතුල්ෙනවා ඇයි හේතුව පංචසීලයේ ආර්යාෂ්ටායිංක මාර්ගය තුළ ඇතුල් කරන්නට පුළුවන් හින්ද. අපි නිතර කියන දෙයක්තමයි පචසීලය කියන එක බෞද්ධයන්ට විතරක් අයිතිකක් නෙමයි කියෙන කාරණය. මනුෂ්‍යවර්ගයා ලෝකෙ කොයි තැනක හිටියත් යහපත් මනුෂ්‍යයෙක් වශයෙන් තමංගි ජීවිතය ගෙනයාමට පලාපොරොත්තුවෙනව නං ලෝකයේ අන්‍යයන්ට හිරිහරයක් නොවන විද්‍යයට තමාට විපතක් කරදරයක් නොවනවිදියට දෙපැත්තටම යහපතක් සිද්ධ වන ආකාරයෙන්. අයහාපතක් සිදුනොවන ආකාරයෙන් අනේ සෑම මනුෂ්‍යයෙක්ම පංච සීල ප්‍රතිපදාව අනු ගමනය කළ යුතුමයි. බෞද්ධය වශයෙන්ක වැදගත්තු වෙන්නේ බෞද්ධයා කියෙන කෙනා නිර්වාණය එල්ල කල්ල කටයුතු කරන කෙනෙක්. නිර්වාණය එල්ල කරනවා කියැන්නේ සසර දුකින් මිදීම එල්ල කරීමයි. සසර දුක අපි විග්‍රහ කරන අනොයික් ආකාරයෙන් චාතිපි දුක්කාා ජරාපි දුක්කා යනාදී වශයෙන් මේ සංසාර දුක්හ නානා ප්‍රබේධ වෙන අපි පෙන්නර දෙෙන ස්වභාවයක් තමයි මේ පෙන්නතුන්ට බුද්හන්දුරන්ගේ වචනයට අනුව සංසාර දුකකෙනෙක දැන් මේ ජීවිතරත් අයිති ජීවිත තියන මේ සසර දුකින් මිතීමත් අපට අවශ්‍යයි වගේ අපට මෙතැනින් පස්සෙත් ඉපද ඉපදිී මැරිමැරි යන ගමනක් තියෙනවාන මේ දැන් දුකක් තියෙනවා වගේ මේ හැමතනකදීම දුක ලැබෙනවා. දිව්‍යලෝකයට ගියත් ඒ ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුखය අවශ්‍යදය නොලැබීමේ දුක්खේ වරදිදිි නෑ. බ්‍රහ්මලෝකයට ග්‍යාත්න් ඒ බ්‍රහ්මලෝකයක්ත් සාරෝකාලික එකක් නෙවෙයි. එතනනිුත්්චුතවීමක් තියෙනවා. මරණ දුක්ය එතනත් ඒ කාන්තයම පැමිණිවවා. ඉති පස්සේ ආයි සසරටවැටෙනවා. එකන්ද යම් දුකක් විඳිනවන්නම් ඒ ඉප ඉපදි මැරි යන ගම්මන අනිවාරයෙන්ම අපට දුකට මූුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා ඉපදි ඉපදි ැරිමැරි යන තා කල් කවදාවත් දුකින් විිඳීමක් නෑ. නිසා බුදුරජාණන් වහන්සේ දක්වන පරමසුවය වෙන්නේ ඒ ඉපදි ඉපදි මැරිමැරි යන ගමනත් නවත්වා දැමීමයි. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ ඉප ඉපදි යන ඒ ගමන පරම්ම සොය යයි කියලා දේශනා කළේ අන්න ඒයි. ඉපදීපති මැරිමැරී යන ගමන නවත්වන්නට ඉස්සෙල්ලා අපි දැන් මෙතන අපට තියෙන යම් දුකක් තියෙනවන්නන් ඒ දුකින් මිදීමට උත්සාහයක් අපි ගන්න තෝන. ඒ දුක් නානා ප්‍රකාරයි. වැය කොයි ආකාරයෙන් ඕ දුකක්තිබුණාත් ඒ හැම්මත් දුකක්ම තන්හාව මුල්කල්ලා එන බව අපි හොඳින් දන්නවා. තන්හාය ජායතිී සෝකෝ. තජය भයන් පේමතෝජයති සෝකෝ පේමතෝජයති भයන් රतियाජයති සෝකෝ රतियाජයති भයන් යන दिවශන में හැම ආකාරෙන්ම පෙන්වේ වචනවල වෙනස වඋනාාට මේ හැමතනතින්නේ තන්හාාව තृෂ්णාව රාගය ප්‍රේමය නිසා තමයි මේ ඔක්කෝම දුක ඇතිවෙන්නේ. ශෝකය ඇතිවෙන්නේ බය ඇතිවෙන්නේ. ඉතින් මකिंग මිදෙන්නති නම් තන්හාාව මුල් කල්ලනම් මේ හැම දෙයක්ම තියෙන්නේ තන්හාව අඩුවච්ච තරමටම තවන්ට ඒත් දුක් සමුදායක් අඩුවෙනවා. තන්හාාව වැඩිවෙන තරමට දුකත් වැඩිවෙනවා. බැඳීම වැඩිවෙන තර්මට දුක වැඩී. දෙ අපිහිතන්න අපිට දරුවා කියන කෙන හරීම ප්‍රියමනාප ඉන්දුරන් පිනවන වස්තුවක් අම්මතාත්තට දදු දරුවෝ. දරුවනම් කොච්චරවත් න්නවා. අම්මල තාතල කොච්චරවත් යෙන්වා. හැම අම්මල තාතරටම යම් දරුවෝ කියල කොටසක් ඉන්නවා නම්. ඒ දරුවන් අනිසි විද්‍යයට හෙසරෙනන දරුවන් තමන්ට අවශ්‍ය විදිර පිළිපදිි නැත්නම් තමන්ට දුකක් ඇතියෙනවා. අම්ම තාත්තර දුකක් ඇතියෙනවා. ඒවගේම දරුවන්ගේ ව්‍යසනවලදි අම්ම තාතර දුක් ඇතියෙනවා. එක අනිත්පත්තරත් සිද්ධ වෙනවා. දකට දැන් කල්පනා කල බලන්න ඔය වෙනත් අම්මල තාත්තලකි දරුවයින්න.ඒ වෙනත් අම්මන තාතලගේ දරුවන්ට වේසන විපත් ආදීයේ ඇතුවවිච්චහම අපට ඒතරන් දුකක් නෑ සමහරකඩ කිසියම් දුකක් ඇතිවෙන්න පුලා නො සංසාධනය කළ බලන්න. තමන්ගේ දරවාට වෙන තරන් දුකක්, තමන්ගේ දරුවා විපතර පත්වෙච්චහම තමන්ට ඇතිවෙනව තරම් දුකක් අනුන්ගේ දරුවට ඇති විච්චාහම තිීනවතිකින් මේකින් අදහස් කරන්නෙ මොකදද. අපිට මගේ දරවා මගේ මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්නවා තන්හාම වැඩි. තන් වැඩිවෙන නිසා මට මගේ දරවාගේ ව්‍යසනය දුක වැඩුවෙනවා. අනුන්ගේ දරවා ම මගේ මගේ කියල ග්‍රහණය කරගෙන නෑ. ඒනිසා තමන්ට කිසියම් ප්‍රය කෙනෙකුගේ දරුවෙක් නැතිවුණ අපේත යම් කිසිකෙනෙපේ දුකක් දැක්කා කරුණාව තියෙනවා. එනිසා යම් මානසික නොකැමැත්තක් ඇතිවෙනවා අනිස්ත් කෙනාගේ දුකෙහි ට එක තමන්ගේ දරුවාගෙරෙහි. තමන්ගේම ප්‍රියයාකිරහි ඇතිවෙච්ච ඒ දුකහා සම කරන්න පුලුවන්කමක් නෑ. තැන් හොඳර පැහැදිලිවෙන ඇති තන්හා වැඩිවෙච්ච තරමටම දුක වැඩිවෙන්නේ කොහොමද කියලා. ඒවගේ මේ තන්හාාව වැඩිවෙන හිද අපි අකුසල් රැස්කිරීමක් සිද්ධ කරනවා. තන්හාාව අඩුවෙනකට තමයි කුසල් රැස්කිරීම සිද්ධ වෙන්නේ. තො කුසල් රැස්කිරීම හෝ අක්කුසල් රැස් කිරීම හේතුවෙන් තන්හාාව අඩුවැඩිවීම සිද්ධ වෙනවන්න අපි උපක්‍රමයක් යොදධනවා ඒ තන්හාාව අඩු කරන්නට. ඒ තන්හාාව අඩු කරන්නට අපි තන්හාාව අඩුවන කර්ම කරනවා. තන්හාාව අඩුවෙන කර්ම කරනකට ඒ කර්මනට අපි කෙනවා කුසල කර්ම කියලා. තන්හාාව වැඩිවෙන කර්ම කරනකට අපි ඒ කර්මෝලට කියනවා අකුසල කර්ම කියලා. ඒගාවට තහාාව නිසා ලෝභය ඇතුතිව වෙනවා න තම් රාගය ඇතුවෙනවා. තන්හාාව නිසාම දවේශය ඇතිවෙනවා තන්හාාව හින්දම මෝහය ඇතිවෙනවා අයිත් මෝහය තන්හාාවට හේතුවෙනවා මෝහේ රාගේයටටනන් ලෝබහයට හේතුවෙනවා මෝහය ද්වේශයට හේතුවයෙනවා මෝහේ නැති කලා න තන්හාන මෝහ නැතිවෙන නං ලෝබයනෑ මෝහ නැතිවෙන න රාගනෑ. මහ නකම අපිකව විද්‍යාව කියලා. අවිද්‍යාව නැතිවුණනා කියකිරක තමයි මෝහය නැතිව වුණා කියලකන්න යම් කිසිවිධකින් රාග අක්කුසල් කරනවාන තන්හාාව වැඩින දේවල් කරනවා නම් රාගයේ හේතු කොට ගැෙන. එතුට අපි ඒකරන්නේ මොෝහය වර්ධනය කිරීමත්. මෝහයත් වර්ධනය වෙනවා මොහය නිසා තන්හාත් වර්ධනය වෙනවා. ැ එහනම් රාගෙන් හෝ ලෝබියයෙන් වැඩ කරන කොට. තමන්ගේ මෝහය නැගෙනවා. මෝහය වර්ධනය වෙනවා. අපි කල්පනා කල බැලුවත් දවේශය තියෙනවා දවේශය හින්ද දවේශයෙන් වැඩ කරන්නකොට දේශය ඇතිවෙන කුමක් හින්ද මෝහේ නිසා. එතුොට දැන ගැන්ටවන්නේේ මෝහේ හින්ද රාගය ඇති වෙනවා. නැවතවරක් මෝහය හින්ද දේශය ඇති වෙනවා. රාග දේශ මෝහ රාගත්දේශමිද්කම සම්බන්ධ වෙනවා. මෝහයට එකඇන්නේ මෝහයයි රාග්‍යයි සම්බන්ධයි. මෝහයි දවේශයි සම්බන්ධයි. මෝහේ තනිවම ක්‍රියාත්මක වෙනවා. හැබයි රාගය තනිවක්‍රියාත්මක වන්න නෑ. දේශය තනිවක්‍රියාත්මක වන්න නෑ දේශය ක්‍රියත්මක වෙන්න මෝහේ අනිවාරයෙන් අවශ්‍ය වෙනවා. රාගය ක්‍රියාත්මක වන්න, මොහෙ අනිවාරයෙන්ම අවශ්‍ය වෙනවා. මොහය යම් විදික නැතිවනාද රාග්‍යත්නය දේශත්නය. හැයි දැන් අපි මෝහය නැති කරන්නට රාගය ඇතිවන ක්‍රියාවන් නැති කරනවා. ක්‍රියාවන් පාලනය කරනවා. නැතං දේශය ඇතිවන ක්‍රියාවන් පාලනය කරනවා. මෙනම රාග දවේශ මෝහ ඇතිවන ක්‍රියාවන් පාලනය කිරීම තමයි. අපි කියන්නේ සිල්පද ආරක්‍ෂා කරනවා කිය. සීලේ කෙල කියැන හික්මීම. ඇන් හික්මෙනවා කුමක් සඳහද මෙන මේ අකුසලයන් ඔහ කිරීම පිණිස අකුසල ශක්තිය. දුර කිරීම පිස එක කළ යුතුමදයක් යම් කිසි කෙනෙක් සුවයක් සැපයක් බලාපොරොත්තුව වෙනවාන ලෞකික සැපයක් බලාපොරොත්තු වෙනවා හෝ ලෝකෝත්තර සැපයක් බලාපොරොත්තු වෙනවා හෝ යම් සැපයක් බලාපොරොත්තුව වෙනවා නන් එය අනිවාරයෙන්ම කරන්න ඕන දේතමයි අකුසල් අයින් කිරීම එනි සයි ුදුරජාණන් වහන්සේ දේශනා කළේ අකුසලම් භික්කවේ පජහත මහනෙනී අසල් අතහරින්න අකුසල් දුර කරන්න සක්ක අුසலாம்ම් පජහිතු පුළුවන් මේ අකුසල් අතහරිනවා කියනෙ කරන්න එක බැරිදයක් නෙමේ නෝචේතං සක්खा අභවිස අකුසලම් පජහිතු. ය විිදියකින් අකුසල් අතහරිනයට බැහැ කියල එකක් තියෙනවා නම් නාහං ඒවං වදීියන් මම මේ විතියට කියන්නේනෑ කුමක්ද අකුසලම් පජහතේ යාති අකුසල් අතහරින්නට කියලා. ගේම අනිත්පැත්තර කියනවා සක්කා කුසලං භාාවේතුන් මහනිනි කුසල් වඩන්න පුුවන් නෝචේතං සක්කා අභාවිස්ස කුසලම් භාාවේතුන් මහනිනි කුසල් වඩන්නත බැහැ කියල කත්තියෙනවා නං නාහං ඒවං වදයන් ම මෙහෙම කියන්න නෑ කෝමද කුසලම් භාාව්‍යතාති කුසල් වඩන්නත කියලා වලන ඉතාම අවධාරණය කර තියෙනවා අකුසල් අතහරින්න කුසල් වඩන්න. පිනද දැ මනදම අකුසල් කියල කියන්නේ මොකද කුසල් කියලා කියන්නේ. මෙත කියපුටිගෙන් සාමානයම් අවබෝධයක් ඇති. අක්කුසල් කියල කියන්නේ තන්නාව අඩුවන්නට කරන යම් ක්‍රියාදාමයක් තියෙනද තහාාව වැඩිවෙන්නට කරන යම් ක්‍රියාදාමයක් තියෙනවාද ඒකට අපි කියවා අකුසල් කියලා. තන්ාව දුරුවෙන ක්‍රියාදාමයක් තියෙනද තන්න්නාව යට පත්තිෙන්න්න තුනීව වන ක්‍රියාදාමයන් තියෙනවාද මේ වටි ක කියනවා බුදුරජණන් වහන්සේ. මේ අක්කුසල් වලට හේතු කියනවා කුසල් කියලා. කුසල්වලට හේතු කියනවා. අකුසලට හේතු තුනක් තියෙනවා කුසලට හේතු තුනක් තියෙනවා.මොකක්ද අකුසලයටට තියනෙන හේතුන ලෝභ දෝෂ මෝහ. කුසලේටිතන හේතුතුන්න අලෝබ අදෝෂ අම්මෝහ. මේවා ඔක්කොම හේතු හයයි. හැම ක්‍රියාවක්ම සිද්ධවෙන්නේ. මෙන්න මේ හේතු හය මුල් කරලා යං भික්කවේ ලෝබ පකතංකම්මං ලෝබජං ලෝබ සमදයන් තංකම්මං කුසලා එ වගේම කියනවා දෝස පකතංකම්මං දෝසජ දෝष සमधයන් තංකම්මං අකුසලා නැවත කියන්න ලෝබ පකතංකම්මං ලෝබजाං ලෝබ සमुදයන් තංකම්මං අකුසලා ලෝබය මුूල් කල්ල ලෝබෙන් ජනත වෙච්ච ලෝබෙන් හටගත්ත යම් කර්මයක් තියෙනද ඒ කර්මය අකුසලය ය දෝෂ පකතංකම්මන් දෝසජං දෝෂ සමුදයන් තංකම්මං අකුසලාම් ඒ වගේම මෝහ පකතංකම්මං මෝහජන් මෝහ සමුදයන් තංකම්මං අකුසලා ලෝ දෝෂ මෝහමුूල් කරලා යම් කර්මයක් හට ගනිීද ඒ කර්මය අකුසල කර්මය ය අලෝභ පකතංකම්මං අලෝභජ අලෝභ සමුදය කම්ම කුසල විදදිතම අදෝස අමෝහ අලෝබ අදෝස අමෝහ මුල් කල්ලා යම් කර්ම හටගත්තන ඒ කර්ම කුසල කර්ම. දැන් මේ කුසල මූල දැන ගත්තා අකුසල මූල්ල තන ගත්තා ගැන්දරගන්නන වනේ කුසලය කියන්න මොකක්ද අකුසලය කියලා කියන මකක්ද. මූලේ දැන ගත්තා මූලේ දනගත්තරර්මදී කුසල් අකුසල් කියල ගන ගණටත් තෝන දැන් මේ අකුසල කර්මය දස්ස ආකාරයකට පෙන්නලතිනවා. දස්ස අකුසලියෝ ප්‍රාණ්ඝාතය අදත්තාාධානය කාවමිත්‍යචාරය. මසාවාද ප්‍රාණගාත අදත්තාාධාන කාමමිත්‍යාචාර කෙන හතරට අපි කියනවා කායත් ද්වාරයෙන් සිද්ධ වන අකුසල කර්මියෝ කියෙලා. ඒගාවට මුසාවාද පිසුනාාවච්්‍ය පරසාවාච්ච සම්පප්ඵලාප කියෙන මේ හතරට කියනවා වාදවාරයෙන් සිද්ධ වන අකුසල කර්ම කියලා. ඒග අභිච්චා ව්‍යාපාද මිච්චාදික්්ටි කන මේ තුනට කියෙනව නවතයි මනෝ ද්වාරයෙන් සිද්ධ වන අකුසල කර්ම කියලා. මේක අනික්වත්තත්තියෙන කුසල පැත්ත. දස කුසලය කළ එකට කියෙනවා. දසකුසලේදත් මේ ක්‍රියාවලියම ප්‍රාණගාතය පාණඝාතයෙන් වැලකීම, අධින්නාධානයෙන් වලකීම, තාම මිත්‍යාච්චාරයෙන් වැලකීම. ඒක කායත් දවාරය කුසලකර්ම. මුසාවාදයෙන් වැලකීම ප්‍රෂනාවාචයෙන්, අරුසාවාචයෙන් සම්පප්හලාපෙන් වැලකීම මේක වාගදවාරයෙන් වෙන කුසල කර්මය ඒ වැලකීම ඒගාවට අනභ්්‍යා අ්‍යාපාද සම්මාධීති මෙනම තුන කුසල පක්ෂයේ මනෝදදවාරයෙන් වෙන කර්ම දැං අපි අස දස අක්කුසලයන් අතහර ෝනේ දස කුසලයන් වඩන්න ඕනේ පිනත්නී තැන් දහයක් පෙන්වා දහයක් පෙනවා වගේම පංචසීලයට මේ සම්බන්ධ වෙන්නේ කොහොමද. අපි පංචසීලේ බෞද්ධයටත් සම්බන්ධයි බෞද්ධයටත් සම්බන්ධයි කියලා. කොමද බෞද්ධයට සම්බන්ධ වෙන්නේ. මකද මිච්චා දිට්ටි ක එක සාමානයෙන් අ ගැම්ුරු තත්ත්වයට යනකොට කර්ම කරම්පල විශ්වාසයක් නැත්නම්. ඒවගේම අනි්‍ය දුක් අනාත්මකන ලෝකස් ස්වභවය නිත්‍යයි සුකයි ආත්මයි කළ ගත්තනම්. එක්තමයි මිච්චා දිත්ති කළකයන. අනිච්චේ නිච්ච සංඥන දුखේච සුකසඥිනෝ අනත්වන චාර්තානී අනිත්‍ය නාත්මන මේත්‍රලක්ෂණය නිිත්‍යයි සුකයි ආත්මයි කළ ගත්තනම්. ඒ සත්වයෝ ඒ සත්වයෝ ගච්චන්ති දුක්ගතින් ඒගොල්ලු. ගතිය තියනවා එක බුදුහාන්දුරන්ගේ බුදවාදනයි ො අනිත්‍යදේ නිත්‍ය වශයෙන් දුखදේ සුක වශයෙන් අනත්්‍යද අ්‍ය වශයෙන් යමෙ ගත්තන ඒතරක්තාගේ ක්‍රියාදාමය තුළ එයා කර්ම කර්ම්පාල විශ්වාසය එකඇන්නේ කුසල කර්ම අකුසල කර්මවල්ල විපාකදීම් පිළි බඳව එයාට පැහැදිලි අවබෝධයක් නැති වෙනවා එනිසා අකුසලය කියලා කුසලේ සිද්ධ කරනවා. අපි ගේමු දැන් සමරා කළට තමන්ගේ ආගමේ නාමයෙන් ත්‍රාණඝාතය කරනවා. ඇතුර ආගමේ නාමේෙන්දින්ද හොඳයි කියලා තමන් තීරණය කරගන හිතියට කරන කර්මය ප්‍රාණගහතයමයි. නව දෘෂ්ියය හේතුකට ගැෙන ඒක හොඳයි කියලා හිතනවා. ආගමේ නාමේෙන් සුරාපානයක්ත් කරනවා. ආගමේ නාමයෙන්ඉින්ද හොඳයි කියල හිතාගෙනින්න්නවා. නම් සුරාපානය කරනවා සුරාපානයකිරීමමක්කරන්න. තුකොට ඒ කහමටවත් හිත සුවූ පිස වෙන්නේ නැතිදයක්. අපි බලන්ටෝනේ ආගමේ නාමයන් කිරීමන මේ බලන්තෝනේ මේ කරන ක්‍රියාව අනුන්ට හිත සුව පිණිස පවතිනවාද අපි අනුන්ට හිතසූ පින්ස පවතිීන් නැත්තාම් අනුන්ට සැපය පෙන්ස පවතිී නැත්තාම් අනුන්ගේ යහපත පිණිස පවතින්නෙ නැත්නම් එහෙනම් එතනම තියෙනවා තවන්ටත් ඒක යහපත පිස පවතින්නේ නෑ සමහරකට අනුන්ට දුක්්දීලා තමන්ට ලොකු ධනයක් ගන්න පුළුවන්වෙේ. ධනය ලැබීම නෙමෙයි මෙතන කියන තමන්ත වන යහපත. එ ධනය අනුන්ට දුකක්දීලා තමන් ධනය ගත්තට පස්සේ තමන්ගේ හර්දේශක්ෂය තමන්ට කියනවා මංකලේ වැරද්දක් මේක නීතිවිරෝධී දෙයක් සමහරවිට නීතිය මගේ පසු පස්සේ එනවා කියලා බියෙන් තමන් තැවෙනව ශෝක කරනවා. මේලව නැතිවුණොත් එයාට පරලවදි හරි ඒකෙ විපාකය කළ වැරදි වැඩේ විපාකය ලැබෙනවා. පරලව විශ්වාස කළ නොකළ තමන් වැරදි වැඩේ වලක් කළ තිබුණත් තමන් කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත්්‍යෙනවා නන් අනුන්ට හිංසාකරන්න නැතුව ජීවත්තෙනවා නන් පරලව නැතත් ප්‍රශ්නයන්නේ. පරලොව තිබුණත් ප්‍රශ්නයන්නේ තමන් හිරදේ ශක්ෂය තමන්ට පිරිසදී මම මේලෝකය කිසිලෙකුට වැරද්දක් කල නෑ කෙන. අපිදමු අනුන්ට දුකක් දලා ජීවත්තෙනවාන තමන් දන්නවා හොඳට මං අනුන්ට දුකක් දුන්නා කියලා මං අනුව විපතට පත් කලා කියලා. නිසා කොච්චර ගැලවෙන් නැහැදුවත් මතුපිටිං තමන් ඒකට පැලස්තර දාගෙන අර කරපු වරත් දෙයට පත් කරන්න නැහැදුවත් තමන්ගේ අභ්‍යන්තරය දන්නවා මං අනුන්ට දුකක් දුන්නා කියලා. එනිසා කවදාවත් ඒ අකුසල කර්මයයේ විපාකෙන් ගැලවෙන්න පුළංකමක් නෑ. ඒ වේදනාවෙන් ගැලවෙන්න පුළංකමක් නෑ ඒක දන්නවන්නන් මගේ ක්‍රියාව ඒ අනුන්ට විපට පිණිස දුක පිනිසා අහිත පිණස පවතිනවා කියලා එනම් එයාට හොඳර හිතාගන්න පුළන් මේක මංකරන නරක කර්මය. ආගමේ සමහරක් කලට ඒක හොඳයි කියලා කියන්න පුළන් යාම යාම් හේතු ඉදිරි පත් කල්ලලා. ඒවනට පැහැදිලිවම තියෙනවා කර්මය කර්ම පලේ. පලය තමාවිතර වෙන්නත් පුළුවන් පලේ අනුගතර වෙන්නත් පුළා. කර්මයේ පලය. අනුන්ට දුක පිණිස පවතිනවානං. එකත් කරන්න එපා. අනුන්ට විපතක් වනස පවතිනව නම් එකත් කරන්න එපා. එක ඒ කර්ම කර්ම පල පිළිබඳ ඇදහීමක් නෑ කියලකිවේ. මේ මතු ආත්ම භහවේදී ලබන කර්ම පල එ පමණක් නෙමි. දැන් මෙතන්ද. මේක අදහන්න මේක විශ්වාස කරන්න. මට දුකවගේම අනිත්තායට මගේ වේදනාව සාධාරණයි. මට යම් බේදනාවක් ඇති විච්චහ මට ය යමෙක් අහිතක් කරපහම මට කරදරයක් කර පහම. ඒක මට චිත්ත පීදනයක් සඳහා මට දුකක් සඳහා හේතුනාවගේම එවැනි ක්‍රියාවල් අනිත්තායටත් කුරාකූම් බියටත් ඒ ඒ විද්‍යටම සිද්ධ වෙනවා. මේතික මෙ මේ කර්ම කරම්පාල විශ්වාසය තමාතුළ තහුරු කර ගත්තු තමට පුළුවන් අකුසලයන්ගේ වැලකීම සිද්ධ කරන්න. තුෝට ඒ අකුසල් පහකිරීමට අකුසල් දුරු කිරීම පංච සීලයේදී සිද්ධ වෙන්න මේ විදියට. පංචශීලය රැකීමේදී. දැම් බලන්න. පංච සීලේ ආරක්‍ෂාකරන්න කොහොමද නැතන් අපි මුසිල් කඩන්න කහමද ඒ කඩන ක්‍රියාවල් වලින් එකක් තියෙනවා ප්‍රාණගාතය කියලා කායත්වාරෙන් අධිනාධානය කායදවාරයෙන් තාම මිත්‍යචාරය කායදවාරයෙන් ඒගවට මුසාවාදයවාදවාරයෙන් ඒගාවට සුරාපානය කායදවාරයෙන්. දබඩ එදිනෙදායි ජීවිතය ගත කරන කෙනාට හොතට පැහැත් ලිවෙ ලතිෙනවා වාක්ද්වාරයෙන් එකයි. කයද්වාරයෙන් හතරයි. හැබැයි මනෝදවායෙන් මොගක්කත් නෑ. නමුත් මේ ක්‍රියා සදහා තමන් යම්කිසි කලිං සිතල මතුල කටයුතු කිරීමක් තියෙනවාද. තුට ඒ අන්නේ ඒ ක්‍රියාව කරන්න නිශසෙල්ලා තමන් මානසිං ඒ ක්‍රියාව කරලා තියනවා. අපිටම මිනිහෙක් මරන්න කියලා. සතෙක් මරන්න කියලා. මරන්න කතා කරනවා. ඒ යොදන වචන වාදවාරයට සම්බන්ධයි. ඒ ක්‍රියාව කරනව කායක්දවාරයට සම්බන්ධයි. හැබයි මෙහෙමයි මරන්නේ මේ වෙලාවට මරන්න ඕනේ මෙන්න මේ විද්‍යෙත් තබ සිතන සිටවිල්ලක් ඇතිවවෙච්චාහම ඒ සිතිවිල්ල වැරදිී කියල පහ කරනවා. එතුකට ඒ කර්මයක් වශයන් දිගට ක්‍රියාත්මක වන්න නෑ. ැ පාපේ සිතිවිල්ල නැ නැවත මේ කරන්න ඕනේ කියලා එක දිගට වර්ධනය කරන වර්ධනය කරණ යන. ක තමයි කරෝති කම්මංකරෝති කායේන වාචාය මනසා. මනසනුත් තමන් ඒ කර්මය කරනවා. ඇතුට ස්ොරකම් කිරීම සම්බන්ධයෙන්ත්ේ මයි තමන් පැත්තකර වෙලා කොහොමද මේ කරන්න කරන්න කෙක් කිය ඒක පිළිබඳව මූලිකව පසුබිව හදනකොට තමන් කරන පිළිවෙ සකස් කරනකොට හිතනකොට ඒ නැවතනවත හිතනවනන් දිගින් දිගටම ඒ මනෝකර්මයත සම්බන්ධ වෙනවා. ංච දෂ්චරතයේ දීව ඔකොම සිද්ද වෙනවා දැන් තරු ගත තුදයක්ාතමයි මේ කර්මය කරන්න පුද්ගලයා කෞද පුද්ගලයා බෞද්ධේද කෞද බෞද්ධයා කියලකන් බෞද්ධයා කෙනවට නම්ෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස කියලා බුදුරජාණන් වහන්සේව ශාස්තෘයෙන් භාරගත්ත කෙන. බුදුරජාණන් වහන්ේව ශාස්තෘතයෙන් භාරගත්තේ බුදුහාන්දරුව දේශනා කරපු ඒ ධර්මය ඒ දර්ශනය පිළිගැනීම හින්දයි. ඒ දර්ශනය පිළි ගත්තා මක දර්ශනය සබේ සංකාරා අනිච්චා සබේ සංකාරා දුखा සබේ ධම්මා අනත්තා සිරු සංස්කාරයන් අනිත්‍යයි සිදුු සංස්කාරයන් දුुකයි සිල්ධර්මයෝ නාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේම යනුශාරයෙන් එවත් තහුරු කරන්නට ලෝකස්ව භාවය පෙන්නලා ධර්මදේශනා කරලා තියෙනවා මේක තහවුරු කරගෙන ලෝකස් ස්වභාාවේට මේික දාලා එකඇන්න කොහමද දැන් සියලු සංස්කාරයන් අනිත්‍යයි කිව්වා. සංස්කාරයෙන් අනිත්‍යව වනාට මත ප්‍රශ්නයන්න්නේෑ මගින් බාහිර සංස්කාරයන් අනිත්‍යවනාානන් මට ප්‍රශ්නයන්නේ. මටක දුකවෙන්නේ කොහොමද. ඒ බාහිර සංස්කාර වලට මම තන්හාාවෙන් ඇල්ි තියනවා. ඒ මුකද මේ සංස්කකාරය කියලා කියන්නේ. යම් යම් හේතුන් ඔවුනෝුන්ට ප්‍රත්්‍ය වෙලා ඇතිවෙලා තියෙන දේවල්. පටවිධාතු, ආපෝධාතු තේජෝද්ධාතු වායෝද්ධාතු කෙන මේ සතරධාතුන් නිසා ඇතිවෙලා තියෙන යම්රූපි, රූප ශබ්ද ගන්ධ රස ස් පර්ශවලට සම්බන්ධ දේවල් තියෙනවා. මේවට මම ඇලුම් කරනවා. මම තන්හාවිෙන් ඇලිලා. එතකොට මම මේ ඇලීම තියෙනහිද යම්විදයකින් මට ඒවා නැතිවෙනකොට ඒ තියනව ස්භාවෙන් වෙනත් ස්වභාවකට පත්වෙනකට මං අකමති තත්වයකට ඒ පත්වවෙන්නේ. එතකට මට වේදනාවක් ඇතිවෙනවා. මට ඕන විදිරක පවතින්නන්නේනෑ මං ඇලුම්රන විදිරමක පවති න්නේෙනෑ. එතවටම වේදනාවක් ඇතිවෙනවා. ඒ ඇයි ේදනාව ඇතිවෙන්නේ සංස්කාරයන් අනිත්‍ය වෙන නිසා තුොර දුකයි වේදනාව කියලා දුක්ක වේදනවා. ඒ එෙම නොවෙනවා කියල දෙයක්නෑ. එකන්ද සංස්කරතුලින් සැපවේදනාවක් ඇතිවෙන්නේ. නෑ සංස්කාර කොයි විදිර ගත්තත් සංස්කාරවලට තෘෂ්නා කළ මොහොතයින්දම්ම තෘෂ්නා කරන්න නම් සැපයයි ක ආශ්වාදයක් ඇති කරගමෙන්. සැපයි කළ හිතාගෙන ආශ්වාදයක් ඇති කරමෙන් එක තෘෂ්ණාව හදා ගත්තට ඒ මොහොත ඉන්දම්ම. ඒ ත්‍රෘෂ්ණාවට අරමුතු එච්ච වවස්තුව ඒ මොහොතඉන්දම්ම අනිත්‍යතාවයට ගොදුරුවමින් පවතින්නේ. එනිසා තමන් යම්වෙලාවක ප්‍රිය කලාද. ර ස්ොභාවෙන් අප්‍රී කරන තත්ත්වයට අනිවාරයම පත්වෙනවා. ඒතොට සබ්බේ සංකාරානිිච්චා යම් හේතු ප්‍රත්‍යයන් නිසා හට ගත්ත දෙයක්. යම් ධර්මතාවය මුල් කල්ලා හට ගත්තදයක්. ඒ ධර්මතාවයන්ගේ ස්වභාවෙන් ඇතිවිච්ච මේ කිසිදු ක්‍රියාවක් මට වෙනස් කරන්න පුළන් දෙයක් න ඉන්සා සබබේ ධම්මා අනත්තා. මෙන මේක තේරුම් ගත්තවන ලෝකස් ස්භාවයට සම්බන්ධ කල්ලා මේ ලෝක ස්වභාවෙන් මිදී මක්තියෙනවන අන්නේ මිදීව තමයි සැපයි කියලා කිව්වේ එකඇන්නේ මේ පංච කාම සම්පත්තියට ඉන්දුරන් පිෙනවීමට හෝ යම්කිසි ආකායක ලෝකයට ඇතිකර ගත්ත බැම්මක් අනුව ඇති වූ තෘෂ්ණාවක්තියෙනවද අන්න ඒ තෘෂ්ණාව තමයි අපට දුකයි කියලා කියන්නේ දුක ඇති වෙන්නට ඒ ප්‍රධාන හේතුව වෙනවා මේ ්‍රෘශ්නාා සහගත බැම්මෙන් මිදරන ටෝනේ. බුදුහාමුදුරුව මිදන පාරකිව්වා මෙන මෙහමයි මිදෙන්නේ. මොකද මාර්ගය සම්මාධීක්්තිි, සම්මා සංකප්, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව වශයෙන් මෙ මාර්ගය දේශනා කළ. මේ දේශනා කරපු මාර්ගය අපි පිළිගත්තන දැන් මේ අනිත්‍ය දුක්ඛණාත්ම මත්‍රී ලක්ෂණ සංඛ්‍යාත සස්වභාාවේ පිළිියරගන්න. ඒනිසා ඇතිවෙන් අවූ යම් දුකක් තියෙනවාද ඒ දුකෙන්ම මිදන්න ඕනේ කියලා. දුකක්තියෙනවා දු ඒ දුක ඇතිවන්න හේතුවක් තියෙනවා තෘෂ්ණාවෙන් ග්‍රහණය කිරීම. දුක ඒ දුකෙන්වා මිදන්න ඕනේ වන මිදන මාර්ග්‍යයක් තියෙනවා ආර්යෂ්ඨාංගික මාර්ගය. ඒ සම්මාධික්්‍යයාදීකොට ගත් ඒ ආර්ය්‍යෂ්ටාංක මාර්ගය සම්මාධිත්්‍යයෙන් පට අරගන සම්මා. සති සමාධිවලින් අවසන් වන මේ ආර්්‍යශ්ඨායක මාර්ගය මාර්ගය බව තමන් බාරගන්නවා මොකද හේතුව ඒ මාර්ගගේ බුදහාන්දුරුව කිව්ව හින්දා බාරගන්න ඕනෙ නෑ. ඒ බුදුහාන්ද්‍රෝ දේශනා කරපු ඒ මාර්ගෙදය බලන්න විමසිල්ලෙෙන්. ඒ විමසිල්ලෙෙන් බැලීම ඕනෑම කෙනෙකුට කරන්න පුළා. දැන් අපේද බෞද්ධයව. ජේෂුස් සහන්සේගේ යම් දර්ශනයක් තියෙනවාද ඒ දර්ශනය තිය විමසල බැලවට කමක් නෑ. ඇ මුස්ලිම්මාගම යම් දර්ශනයක්තියනවාද විමසල බැලවට කමක් නෑ. එබ ඔක්කම විමසල බලන්න ඕන්නේ බුදුහන්දු ෞද්ධෙක් නන් ඔක්කොට මවිසල බුදුහාන්දුරන්ගේ දර්ශය හොට තේරුම්ගන්නන. බුදුහාන්දුරන්ගේ දර්ශනය තේරුම් අරගෙන ඉවර වෙලා අන්‍ය දර්ශන පිළිබඳව විමසුවට කිසි වැරැත්්දක් වෙන්න එතකොට තමයි. බදහාන්දුරන්ගේ දර්ශනය තියෙන හරය බුදුරජාණන් වහන්සේගේ තියෙන නොසල්වෙන ගතිය මොකද්ද කියලා අපට තේරුම් ගන්න පුළුවන්ගන්න.ඒ වෙන හොඳර පැහැදිලි වෙනවා. මේ බුදුහාන්රන්ගේ දර්ශනය හොදර වටහාගෙන අන්‍යයවා ගැන විමසන කොට. විමසන් නැත්තන් දවසකට किසි දවසක බෑ විශේෂත්වයකට පත්තින්න. මම බෞද්ධය කියලා ඔය මල් පූජ කරකර හිටය ඇත. බුදු පිළිමයක් සරහට වෙලා ධාතා කිය හිත ඇතැ. කවදාවත් බුදහම ප්‍රටිපාල ග හම්බේනෑ. ඒ දර්ශය දැන ගැන ඒ තුළ විමසන්නට ඕනේ. ඒ විමසීමතුළ තයි තමන්ට අවබෝධය ලැබෙන්නේ. වි විමසීමතුළ තයි තමන්ටඒ දහමට අනුව කටයුතු කරන්නට මනස්ස නැම්බරුවන්නේ. එම ඇත්තන් කවදාවත් හොඳ බෞද්ධයක් වන්න පුළලන්තමක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ සම්මාධී්ඨි කියලා යමක් දේශනා කලා. ඒ සම්මාධිත්්තිී කැනමොකක්ද්ද නැවත මුලටම සම්බන්ධ වෙන අකුසලය එක්කුමක් ද කුසලයක්කුමක්ද. අකුසල මූලයකුමක් ද කුසල මූලයෙක්කුමක්ද. මෙන්න මේ කාරණාපිළි බඳව අවබෝධයක් ලබීම තමයි සම්මාධිත්්තිි කියලා කිව්ේ. ැ මංහිතන්නේ මේ මම කියපු කාරණාටික හොඳට ඇවු කන්දීගෙන හිට යනං යම් කෙනෙ ඇහු කම්දීගෙන හිටපු කෙනාට සම්මාධිත්්්‍යය කියෙ එක නිකම්ම ඇතිවෙනට ඕනේ. න තරට නේ කොතනද දෘ්ද දෘෂ්ිය ්‍රහණය කරගන ලෝකේ යථාර්තයෙන් පිට පනි නවාද නැතන් දෘෂ්ටිය පොඩ්ඩක් අයින් කරලා ලෝකේ යථාර්තය පිහිටනවාද යථාර්තය තුළ චීවත්යෙන් නැත කටයදුතු කරනවාද. කියන මෙන්න මේ කාරණා පිළිබඳව අපි බුද්ධිමත් සේතාබලට නේ. ආගම එකයිකිවේ මොලි ගත්ත ආගම අප. බෞද්ධය කෝවයවා බෞද්ධය කෝහයවාත් අපි දුම් බෞද්ධයකෙන අපි අපි ගත් ආගම තියෙනවා. ඔය ආගම හරී කියලා ග්‍රහණය කරගෙන හිතට දෘෂ්ටියක් වශයෙන් තන්හාාවෙන් අරගෙන අපේ ආගම අපේ ආගම කලා එකින් ප්‍රජනයක් දන්න පුලන්ක මන්නෑ කියට ඇත්. අපේ ආගම මොකක්ද මොකටද තිෙන කියෙලා හිතන්න තෝනෙ වන්න මේටික දැනගෙන තමයි අපි. නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෙලකිවෙේ. අපහිතන්න අරහතෝ කියනකොට. අපි දන්න බුදුරජාණන් වහන්සගේ වචනය වෙනස්වවෙෙන් නෑ බුදුහන්දරන්ගගේ නික්ලේශීතුවයි භගවා කියෙනකින් දක්වාන්නේ. රාගදේශමෝහ දුර කල රාගදේශ මෝහ නැති කරලා සියල්ලු කෙලෙසුන්ගෙන් මිදිච්ච නිසා තමයි භගවා කියලා කියන්න. අරහා කියවේ අපි කියනවා නොයවර විස්තර කල දීලතියනවා අරහා කියලකිව සුදුසුයි. මොක බුදුරජාණන් වහන්සේ ඒ නොවරදින්න මාර්ගයේ දේශනා කළා. බුදුකෙනෙක් ලෝකයට පහල වනේම සත්ත්වයන්ට සර්වාතාර වූදුකෙන්ම දෙන්නට. ො බෞද්ධය බුදුහාන්දුරන්ව තමන්ගේ ශාස්තෘත්වයට ගත්ත නං නංයාගේ යුතුකම තමයි බුදුාන්දුර කරේ ගෞරවයක් ති න න. අන්න ඒ පිළිපැදීම කරන්නේ දහමට අනුව පිළිපැදීම කරන්න. ඒ පිළිපැදීමට තමන් යොම වුණ යො එච්ච පුද්ගලෙක් යොමු එච්ච පුද්ගලෙක් තමයි නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස කියලා කිවේ. අන්න ඒත නැත්තා ඉගාවට බුද්ධන් සරණං ගච්චාමී ධම්මන් සරණං ගච්ාමී කියලා බුදුහාදුරුවන්ගේ පිහිටඇරේන්න බුදුහාන්රග මාර්ගය මම ඉතාම ශ්‍රද්ධාවෙන්. එක මම වෙන මාර්ගයක් නෑ ම බුදුහාමුදුරන්ගේ මාර්ගයම තමයි ගත්තේ. ඒ ද ඒ මාර්ගය පිළියර් ගත්තා කියන එක තමයි බුද්ධන් සරණං ගච්චාමී. ඒ පිළිගත්ත මාර්ගයේහි ම පිළි පදිනවා කියන තමයි දම්මං සරණං ගච්ඡාමී කල දේශනා කළේ. තැන් එවැනිට ඒතැනැත්තාට එයාදැන් බුද්ධන් සරණං ගච්ඡාමී. ධම්මන්සර නංගච්චාම සංගන්සර නංගච්ඡාමී එදර සංඝ කියලකිවේ ආරය සංගයාට. සෝවානාදී මගඵල පත් සංගයා. ද ඒ ආරය සංගයා මේ බුදුරජණන් වන්සේ දේශනා කළ ආර්ය ෂ්ඨායන්ක මාර්ගය ගමන් කරල එහි ප්‍රතිඵර ලබපු අය. අපට සාක්්‍යයක් තිෙන අනනි සාක්ෂස්ථානයේ පිහිතීම අපට ලොක පිහිතක්. න්සේ අපි සංහන් සරණං ගච්ාමි කළ කන්න දැ මේ තෙරුවන් සරණගිය මෙන තෙරුවන් සරණගිය උපාසකයා හෝ උපාසිකාව පන්සිල් සමාදගෙන පානාතිපාතා වේරමනී සික්ඛාපදන් සමාධයාමි බලන්න පානාතිපාතාේරමණී සිිකාාපදන් සමාධ්‍යාමි කලා බාතෝරන්න ගත්ත දානිදම්ම කියන මැරණ කළුත් කියනවා අවරුදු අසුවක් අනුවක් කියලා මැරණකළුත් කියනවා දිගටමයි. අපි හැවෝතුන් මොකදද මේ පානාති පාතා වේරමණී සිික්ෂාපදන් සමාධියමි කල කියන්න කලා ඕනෑම කෙනෙක් උත්තර දෙන්නේ පිනත්ති මම සතුන් නොමරමි නැත්තම් පණ ඇති සතුන් නොමරමි. බලන්න ශික්‍ෂාපදයක් සමාධන් වනාට ශක්‍ෂාපදය සමාධානවෙච්ච දත්ත ආකාරයවත් තමන්දන්නේන. ලිතුරයම් පැහැදිලි ැ මම සතුන් නොමරමි කියෙනෙ නෙමයි ශික්ෂාපදයක් වශයෙන් සමාධන්වීම කරන්න. පානාතිපාතා වේරමණී කෙනෙක තමයි මම සතුන් මරන් නෑ ඒක දක්වන කොටස පානාාතිිපාතා වේරමණනි මම වලකිනවා විරමණය ඒ ක්‍රියාව කිරීමෙන් වලකිනවා අධිනාධනා වේරමණි ඒක්‍රියාව කිරීමෙන් වලකිනවා. ද අ ක්ෂාදලත් වේරමණී කන කොට සිංකරණය වලකිනවා හැබයි තව කොටසකුත්තියෙන නගේ. සික්්හා පදන් සමාධයාමි කෙල කොටසකුත්තිෙනවා. සික්්හ කෙලකයන්නේ හික්මීම පදන් කියයන්නේ කාරණය සමාධයාමි හික්මීමට කාරණයක් වශයෙන් මම එහි පිහිටනවා එක සමාධන්ව ගන්නවා දැන් අපේට ආනාතිපාතා වේරමාණී සිික්ඛාපදන් සමාධයාමි කියනවා ව යි තේරුම දන්නේ වලකිනවා කියෙනක විතරයි. තො දැන් එයා සමාධංගල ඉන්න අතරයේදී තමන්ට ටිකක් කරදරයක් කියල හිතන සර්පයක් එහෙමේවා. සර්පය ආපු වෙලාට සික්ෂාපදය කොහේ අයිු දන්නේ නෑ. සිික්ෂාපදය පැත්තකින් කියලා අයිෝ සිිල්ගත්තරකොමද මේ වෙලාවේ විසකරු සර්පය ඉති අතරෙන්ට බෑනේ මරන්න ඕනෙන කියලා විසකරු සර්පයාට ඒ සර්පයාගේ ජීවිතය නැති කරනවා. දැංකෝ මද සමාධංගනාාද. පින සමාදංගනා කියල කියන්නේ. ඒ ක්‍රියාව කරන්න ආපුවෙලාවට ඒ ක්‍රියාව නොකරන්නට තමන්ගේ මනස පිහිටව ඇගැනීමක් තමයි සික්හාපදං සමාධයාමි කෙනගින් කරන්න. ම මාව මම හිත්මවනවා වැරැද්ද කරන්න ආපු වෙලාවට මම වැරැද්ද නොකරන්නට මා විසින්ම මාව හික්මෝ ආගන්නවා අර සිිල්පදය සමාදන්වීමේ. නැතැ නිකම් වේරමණී වේරමණි කෙකැයින්දී මක්නෙයි. දැන් සුරාපානය කර නැත්තු. හැමදාම දැන් ඕනෑම වෙලාවත් කියෙන. ම හෙටඉද නවත්නවා. අද ඉද නවත්න. හිටත් කියෙන ටයි අද ඉදන්න නවත්තන. අනික් දරත් කියෙන අදඉදන්න නවත්තනවා. ම ලබන වාසේ දන්නවත්තන. බතුම දැන්ක් ජනවාරි වාස පලවෙ දැහම වෙනකොටි කියෙන ම මේ අවුද්ද මුලයින් දම්ම නවත්වන අ බොන එක. හැම දාම ජනවාරි වාස පැළවෙදන්න නවතනවා ටි දසන ම ලබන පලවෙින් දන්නනවත්වනවා. මොකද හේතුව අර සමාධන්ගෙනවා කියනක දන්නේ නෑ මකක්ද කියලා. පිනති දැන් කරනද දැක් ක්‍රියාවහි යෙදනදී නොකරන්නට අධිෂ්ඨාන කරලා ඒක නැවත නැවත කරන්නට යෙදෙනවා නං අවස්ථාවන් ඒ අවස්ථාවල් වලදිීත් මම මේක කරන්න නැති වෙන්නට මගේ මනස හදාගැනීම තමයි සිික්‍ෂාපද සමාධන්වීමෙන් කරන්න. දැන් ඒ සමාධැන්වීම තුළ තමන්ට එකක් අධිෂ්ඨානය වර්ධනය කරවා. අධිෂ්ඨානය නැත්තං මෙ කරන්න පුලංකමක් නෑ. ො ඒ අධිෂ්ඨානය ඔස්සම වීර්යෙනවා. මෙක් කරන්න ඕනෙ කොහමරි වැලකීම කරන්නට ඕනෙ නොමර ඉන්නට ඕන එකට උත්සාහගන්නවා වීර්රය කන්නවා. අධිෂ්ඨානතමයි ශ්‍රද්ධා මට කරන පුලුව මංකෝමාරි කරන. සද්ධ. ඒකළ විරිය ති මම සිල්පද සමාධංගල ඉන්න කෙනෙක්. ඒක සිහිය සති ඒ සතිය කැඩ දෙන්නේ නෑ ජීවිතය පුරාම පවත්වන පවත්තමින් ඉන්නා. ඇතට සති සමාධී ඒ සමාධියත් කළ පඥ්ඥාති සති සමාධි දෙය? එක අවස්ථාවක ගොඩනෑ ගෙනවා. ඇබැයි ඉරිශල්ල සද්ධවිරිය සති මේ සද්ධා විරිය සති තුනේ තමයි අපේ එදින දා ජවිතය කරකෙන්නේ. සතිය කැඩි චගම වීරත්න ශවද්ධාවත්න එක තමයි තමා පිළිබන්තිෙන් විශ්වාසය නැතිෙනවා විශ්වාසය නැතිවේ ්චගමන් සතින තමන්ට වීරයත් නෑ මේ කරව තුන්න එකට එකට සම්බන්ධයි. ඒ කරනතුන වංකර පුලංන්ක මන්න්න. එකක් කැ්නොත් අනිතකත්නෑ. හැබැයි සමා ඒතුන කරන්නට එක්තාවිදික ප්‍රඥාවක් අවශ්‍යයි. ඉනිසා ඒතුනට ප්‍රඥාවත් සම්බන්ධවෙලාතියෙන. එක්තර ආකාරයකින් ප්‍ර්ඥාව නැත්තං සම්මා හරිටම ඒ කියලතින අධිෂ්ඨානයකන අධදිිෂ්ඨානය මුල් කර ගතය ශ්‍රද්ධාව නැතිනෙන ප්‍රඥාව නැත්නන්. ඒ වගේවිර කොහය අයිත් දන්න ප්‍රඥාවන මොකට විරී කරයි දන්න හිතු පස්සේ. ප්‍රඥාව නැතු විච්හම ඉගවට ප්‍රඥ්ඥාව නැතිවිච්චකමන් සිහිිය පාපය පැතක්න බරුවනවා මිසක් කුසලේ පැතක්න බුරුවන්නේ නැ මන්ගේ වාසියත් නං මුොට සීකර ගනිී. නමුත් තමන්ගේ වීරය වඩ අධිෂ්ඨානය ඉදිරියට ගැෙනයන්නට සිහයෙන් කටයුතු කිරීම කෙරෙන්නේ. සා ප්‍රඥාව සම්බන්ධය. ඒවා ඒ හතරම එකට ක්‍රියාත්මක වෙලනකොට තමයි යම් වෙලාවක තමට ම්‍යනසේ පිරිසිදුකම තහවරුවවෙච්චාම මේ ක්‍රියාවල් වල වැලකීමෙන් එට එයාට අන්න චිත්ත සමාධිය කෙන ඇත්තිෙනවා.ඒ සමාධී ඇතිවීමම එයාට සමාහිතෝ යතාා භූතම් පජානාති ඒ සමාධී ඇතිවීම යතා භූත ඥානය කැන්නේ ඇත්ත ඇති සැටියෙන් වැටහෙනවා. අ මට මේක වැටහෙන්නේ කොහොමද කියලා තර්ක කිරීමක් වාදකිරීමක් නෑ ඒක සිත සිිතයිද නෑ වැටහීම නිකම එනවා ඒක සමාහිත වීමේ ලක්ෂ නයයි තොට ඒක උත්සාහෙන් කරන දෙයක් නෙමෙයි ඒ වැටහීම ලබාගැනීම යතාබූතඥානය ලබාගැනීම දෙන් බලන්නට තවපැත්තක් බලනිතියනම එකේ කොහොමද ආය දස කුස ලේට වැටෙන්නේ ආය අශ්ටායක මාර්ගයට වැටයෙන්නේ පලේ සමාදගීම. දැ ඔන්න අපිත දස කුසලටනකට ප්‍රාණඝාතය අදත්තාදාාන කාම මිත්‍යචාර. දැ පචසීලකැන මුසාවාදේ විතරයි. පිස්වුනාවාචච පරුසාවාච සම්ප්පලප එකනෑ පන්සිිල්දොලයි. එවනෑට දැ පුද්ගලයා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා. බදධසරණන් ගච්ාම ධම්මන්සරන ච්චාම සංගන්සරණ ගච්චාමී කියලා බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාන්ක මාර්ගය බාරගත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ආය्यෂ්ඨාංක මාර්ගගේ බාරගත්ත තැනැත්තාට යදනග ආය्यෂ්ठාන්ක මාර්ගය මुखද කියලා සම්මාධති සම්මා සංක් සම්මාවාචා සකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසාතිී සම්මා සමාදී. දැන් සම්මාධී්තිියක කියයනන්නේ මොකක්ද එකර මං එන්නං අපි මසාවාදය පෙන්නලා ඉවර වෙලා තැබ මසාවාදා කියල සමාධන්ගෙනවා. මසාවාදයක අයිති වෙන්නේ ආර්ය්‍යෂ්ටායින්ක මාර්ගේ මොනන්ගේයටද සම්මාවාචා. දැවන බ සම්මාවාචා ක කියනක බදාන්දුර විග්‍රහ කළ තියෙන ොකද සමමාවාචා කියයන. ආර්ේෂ්ඨායින්ක මාර්ගය එහි පිවිසි කෙනෙකුට නං එයට සම්මාවාචා කියල කියන්නේ මුසාවාදාවේරමනි කතමංචාවසෝ සම්මාවාචා මුසාවාදාවේරමණ පිසුනාවාචා වේරමනි පරුසාවාචා වේරමණ සම්ප පලපාවේරමණ. දැ පුද්ගලයා ආර්ේෂ්ඨායන්ක මාර්ගගේ යන කෙනෙක් නං එයායට මුසාවාදා සමාධං උනාට මුසාවාදා කියල සමාධන් වෙනකොටම අන්න අර මාර්ග ඒ අංග තුනම් අංග හතර තර තියෙනවා. හැබයි සමාධංගන්නේ මුසාවාදාවේරමන්නේී කියලා අනිවාර්යෙන්ම ආර්යෂ්ටායන්ක මාර්ගය අනිත් ක්‍රියාදාමයන්තික හරි රිසිද්ධ වෙනකොට. පිස්නාාවච්‍ය පරිසාවාජ්‍ය සම්පප්පලාප කියන මේවයි සිද්ධ වෙන යම් කිසි අපාගාමිත් ඇත්තියෙනවන ඒ අපාගාමිත්වය අනිවාර්යම අයිෙනවා ඇයි සම්මාධීටී. බරන්න සම්මාධික්තික කියල කිමීම කක්ද. අප කලින්කිව කුසල් අක්කුසල් පිළිබඳ දැනීම. එනම් සම්මාධික්්‍යය පීති කෙන කුසල් අකුසල් පිළිබඳව දන්නවා නං යාගේ වීවයන තම් වායාමය සම්මවායාමය. සමවායාම කියල කියැනෙමොකක්ද තමන් කරන අකුසලයන් අයිං කල්ල කුසල් වර්ධනය කරනට කරන ව්‍යයාමය. ඒ උත්සාහය. දැන් පන්සිල් රකින කෙනා, ්‍රාණ ගාතයෙන් වලකිනවා වලකින වලකන්න ව්‍යයාම කරන්තෝනේ ප්‍රාලගාතය සිද්ධ වෙන්නේ කුමක් නිසාද අකුසල මෝලයන් නිසා මුණ දකුසලමුල් රාග දවේශ මෝහ තමන්ට ඇහැ පිනවීමේ කැමැත්ත තියෙනවා කනපිනවීමේ කැමැත්ත දිවපිනවීමේ කැමැත්ත නාසේ පිනවීමේ කැමැත්ත ශරීරය පිනවීමේ කැමැත්ත. සමහර දෙනාට ප්‍රාණඝාතය කරනකොට හරි සතුටයි. ඒ සතාගේ වේදනාව බලබලා ඉන්නකත් සතුරෙයි. ඇයි පිදාාත්නේ ඔය මේ පිනතුන් සමඩ කියල ඇති කියවල ඇති එඩ්ගා කේසි කියන ඒ එක්තරා අමරිකාවෙක් දස්නමස විසි ගණන්වල ජීවත්්‍යච්ච කෙනෙ. එය. සවයන් මෝහොනට පත්වෙල අනුන්ට ඇතිවිච්ච රෝගවලට ප්‍රතිකර්ම කළා. ඒ ප්‍රතිකර්ම කරදදිී ගක් කලාට එයා යනවා අතීත භාවයන්ට. එක තරුණයක් එයට ලියවකමිය රෝගය හැදිලා. දැන් ඒකට එද්ගා කේසි මහත්මාව හොයාගෙනගේ වෙලා වෙේදී ප්‍රතිකර්මගන්න යකි වේ මේක සනීප කරන්න බෑ කියලා. මේ කර්මවේගයක් කියලා. අතීතයට ගියා. යනකොට ය කිව්වා මෙන්න මේ කාරණය නිසයිම ඇති වෙලා තියන්නේ රෝග නිධානයට ගියා අපේ අද වෛද්‍යවරු කියයනේ දැන් නිධානයටය නන මේ වෛද්‍යවරයා අතීත කර්ම නිධානයට යනවා එයා කියනවා ඔබ අතීතයේදී තමන් හොඳ රාජ කුමාරිකාවක් වෙලා ඉඳලා එයාගේ තියන එයාගේ තියන මේ විනෝදය තමයි විනෝධ ක්‍රියාව තමයි තමන්ගේ හතුරන්ව ගෙන්නල එයා සිංහන්ට දානවා තැ මේ සිද්ධියදී කියන්නේ යාගේ පෙව එත් එක් ඇති වෙච්ච අවනාපයක් හේතුකොටගෙන ඒ පගේ බලය පාවිච්චි කල්ලා රජ බලයේ පාවිච්චි කල්ල පෙෙන්වතාව ගෙනල්ලා පෙන්වතාව සිංහන් එක් කළ දැම්ම සටන් කරන්න. ඒ සිංහයෝ ලේ පැරපෙරා අරයාව හූරගන කනව බලබල මෙ හරි සතුටක් බුක්තුවෙද. අන්නේ සතුට ඒ ක්‍රියාව කරලා ඒ සතුතු වීම හේතුවෙන් අ ලේ පැරපෙරා කනව දැකල වින්දනයක්ලා උපේකම අනික්වත්තිෙන් දැන් යා මනුෂ්‍යාතව භාාවයක්ලා බල හිටියත්. එයාගේ ඇගේ දැන් ලේ වතුරුවේවා. ඒ ලේවලටකමයි අසනී පැහැදිිල තියෙන්නේ. ඒ කිය ය බෞද්ධයෙක් මයි. ය හොදද ක්‍රිස්තියානි භක්තිමතේ. ඒඋනාට එයා ඒ මෝහනයට පත්වනාට පස්සේ එයාගේ ආගම ගැරනම කතා කරන්නේ ය තනිකර දකින දේ කියනවා. කියනා වෙන්න මේකයි මේ කර්මය විපාකයයි ලැබන කියලා. බුද්ධහමේ හැමදිස්සම පෙන්නන්නේ ඔබ කර්ම කලාද ඊට අනුරූප විපාකතියනවා දැඹලන්න මේ අනුරූප විපාක ලබිල තින හැටි. එදකොට. එකයි මංකිවේ ප්‍රාණඝාතය කිරීම ඇස් දෙකෙන් දකදක ඇලුම් කරනවා සමහරු. ආස කරනවා. තු ඇහැ පිනවනවා ප්‍රාණ ඝාතය. ඉගාට සමහරදිනට දෘෂ්ටයාට කන්ධකත් පිනවනවා හරියාසයි තමන්ගේ හතුරන් මරුණා කියලා කියපු පාම. තැම්බලන්න අපේ සමාජ අද වාර්තමාන්‍ය පස්සුම් බැලුවත් අේතුම ඔන්න කොටි තුංහාාරසීයක් මලයි කියලා ආරංචයක් ලැබච්චගමං සිංහලය කොච්චර සතුරුනෙනවාද. කොටි මල්ලෙක්. කිසිම අනුකම්පාාවක්නය බොහ ොදයි බොහම සතුේවා. ඒවාගේම තමන්ගේත්තු සිංහලයෝ මලායි කෙල කිවත්. අ යෝ මොන අපරාධයක්ද අපේ මිස්සු මැරිලා. දැන් මේ හැමද මේ කාරණ දෙකමුණේ කොටි මැරුුණයි කල කිවොත්. එතන තමන්ට වින්දනයක් ලැබන කණට ප්‍රියමනාප දෙයක් ඇහන කනපිනවවා. ඉගා ඒකම සිංගලියෝ මැරුුණ කකිවත්. ඒෙන් තමන්තා අමනාපදයක් එහවන දේශයක් ඇතිවුණන බලාපරොත්ව හැමතිම සිංහලයෝ දින්න ඕනේ සිංහලයෝ දින්න ඕන කියනෙ කයි තිඒ ත यहांහට විස්තර කරන මය අන්න නෑ හැබයි ඥානවාන්තයකුඩි කරන්තිය න මේ දෙකම දිහ බලන්න ඕනේ මධ්‍යස්ථව අනේ රටේ කෑල්ල කඩාගන්න මේ මිනිස්ු මනිමරාගන්න හැට.මොකදද මේ කරන්න එවගේම හිතාගන්නට ඕනේ මේ මිනිස්ු ලෝකය කරමස් සභහවයි දන්න නැති නිසා. ඕනුන් ඇනකොටාගනමින් වෙනසෙන්වා. ඒක සාසර ස්වභාවයයි. එනිසා අපට මේ සසර පවත්නාතාකල් මෙවැනි දේවල්ලොලින් ගැලවෙන්න පුුවන්කම. සාසර ඉපද ඉපදි මැරිමැරි යනවනන් මේ කොච්චර බන දැනගෙන හිටියත් යුද්ධයක් නං රටදය රකින්න යුද්ධ කරන්න වෙනවා තමයි ඕනෑම කෙනෙකුට. පිනාත්නේ අපි බුද්ධාගම තමයි අපි බෞද්ධයි බෞද්ධයන්ට ප්‍රාණගාතය හිමි නෑ. එකද සමාහරුකෙන බෞද්ධයන්ට ස්තුරා කෝම්මියකත් මරන්න අයිතියක් නෑ ඉතින් කොම යුද්ධ ගැන කතා කරන්නේ කියලා. නෑ පෙනනති ෞද්ධයා යුද්ධ ගන කතා කරනවා නෙමයි බෞද්ධ තමන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට කතා කරවා. බෞද්ධයෝ ගීලා නෑ අනුන්ගේ දේවල් පැහරගන්න කවදාවත්. අනුන්ගේ ේවල් පැහරගෙන මිනිමරන්න කිය නෑ. බෞද්ධයක් නමුත් බෞද්ධය කරන්න තමන්ගේ අයි තමන්ගේ නිජභූහමිය තමන්ගේ ශාසනය රැක් ැන්ට මගේරටේ සදාචාරය රැක් ගන්ට සතන් වැදීමයි බෞද්ධයෝ එදා කළේ බෞද්ධ අද කරන්නේ ඒදේමයි. නමුත් බෞද්ධ නොවන අනිත්ත ඇත්ව ඉන්නවා ලෝක අපිතුම අපේ රටේ ගත්තොත් මේ ක ත්‍රස්ත ක්‍රාදාමයන් දිීගර ඉන්නඇ ෞදධය නම ඒගොල අෞද්ධයෝ ඒගලන්ට සහයෝ ගජෙනන අනිත්‍රරටවල් ඒගොලොත් අබෞද්ධයෝ. ඒගොලන්ට අනිත්‍රාටවල් අල්ලා ගැනීම අ මිනි මැරීම එගොලට ප්‍රශ්නය ෑ. තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන්න්නම් මිනිමරන්නේ එගුොලන්ට දෘෂ්්‍ය තිෙනය ඒක හොඳ දෙයක්. එතු ආගම ප්‍රචාරය කරන්න කියලා තමන්ගේ ක්‍රිස්ති්‍යාන ආගම වේවා මුස්ලිම් ආගම වේවා හින්දු ආගම වේවා ඕනෑම ආගමක අපින අපිට බලපාන ක්‍රමයට බලුවොත් තමන්ගේ ආගමට තමන්තියන ආදරයහින්ද මගේ ආගම ප්‍රචාරය කරන්න ඕනේ කියලා මම දිගින් දිකටම දිගින් දිගටම මිනි මරන්න ගියොත්ත එහෙම බෞද්ධය නොමරන්න ගියොත්හෙම මොකදද වෙන්නේ බෞද්ධ.ඇතට බෞද්ධය අ ඇස් දෙක පියාගෙන අද දෙක බැනග නීතයොත්ත එෙම බෞද්ධටි කොක්කෝම නැතිවලෙන බෞද්ධරට ලොකොමක් නැතිවරනවා. ඇති ඒ එහෙම බුද්ධහගමක් බුදුරජාණන් වහන්ේ දේශනා කළේ නෑ හෙම දර්ශනය ඒ එක පැත්තක් තමන්ගේ ඒ රට රාජ්‍ය නාරක්ෂ කිරීම එක පැත්තක් බැයි සසර පවතින තාක්කල් ලෝකින් ගැලවිල්ලක් නෑ ඉතින් අනිත්්‍යත්තු කරන තිය එක දැන ගැන අේ මේ සසරින් විිදෙන්ට ඕන කියලා කටයුතු කරන එකයි. දැන් අපිට පැහැදිලිව පේනව ප්‍රාණගාතය හේතුකට ගැෙන කම්පිනවන්නත් පුළුව ප්‍රාණගාතයෙන් දියවපිනවන්නත් පුළන්. ඇයි හොද මරාගන කනකොට දවපිනවත්ත හැකි. ඒවගේම ඒවා මරල හදදලා හොද සවදාගඥානය කරන්නකොට නාසිත් පිනවත්ත හැකි. ප පංචින්ද්‍රියන්ම කොයිහි අඩු ගාන හතරක්වත් පිවානවා. සමහරක් කියලාට තවන් හොදට එක තල්ලු කල්ලා ඇගිල්ලෙන් එක බෘදු බවහමස් පර්ශකනට කයත්තිනවානවා අයි බේටම. ඇහැ කන නාසේ දිව ශරීරේ ඔක්කම පිනවන ප්‍රාණ ගාතය හිතු කරන කෙනන පංචකාම රාග. ඒගට අනුන්ගිදේ ගැනීම හේතු කොටගෙනැත් එකත්මයි. අනුන්ගිදේ පරේ රාගය තියෙනවා. එක කැමැත්ත. ඒගවට ඒ අනුන්ගෙද්දේ තමන්ගේ ඇස්කන්න සාදී ඉදුරන් පිනම් දෙයක් වෙන්න පුල ඒදේ ඒදේ තමන් සතුකර ගැනීමට තමන් සතුකර ගන්නට තමන් දරණ සිතිවිල්ල ඒකත් ආධානයක් තමයි අනුන්ගෙදේ ආධානය කිරීමක් ගැනීම ආධානය කරා එට එතෙන්දි තමන්ට ඊර්ෂාව ක්‍රෝධ වෛර මාන ගාක් ස්්‍රහටයවා සැිනති මේ හිතන්න පා අධින්නාදාානය කෙනෙක මේ අධිනාාදාානයේදී අතිංගන්නක විතරක් කියලා නෑ හිතිං ග්‍රහණය කිරීමත් බොහොම දරුණේ එකද අනුන්ගේ දේවල් ඕනෙම නෑ. තමන්ගේ තීර දෙෙයින් තමන් සතුරුවෙන්න අනුන්ගේ දෙේගැෙන හිතන්න එපා කෙලකි වේකයි. ඉගවට කාමේසු මිච්චාචාරා කාමේසු මි්චාචාරා කියලා කියෙනනවට කාමේසු සම්මාචාරා තිය නවයි නීතියනු ුලවි වහක කරල පස්කම්සුබිද. ක්තිවෙෙන්නේ එක කාමේසු ම සම්මාචාර පරධාර සේවනය බාලාපචාර මේවා කාමේසු මිච්චාචාර තවත කාමේසු මි්චාචාරා පැත්තර යනකොට කරුණාව මෛත්‍රී ඔක්කොම නැතිවලෙනවා දරුවත්ත පාවිලනවා භාරයාාවත්්‍යය පාවිලනවා පුද්දුම දෘෂ්ට මානසිකත්වයක් ඇතිවෙන්නේ කාම මිත්‍යචාරයයටනකට කාම මිති්‍යාචාරයකනෙන කාම උන්මත්තක භාව බන අද සමාජයේ බැලුවත්තේම අපට හොඳර පැහැදිලිව පේන දෙයක්ත්තමයි අපේ සමාජයත දරුව එපා වීගනය නවා. එක්කෙනයි දෙන්නයි සමට එකෙක්කත් නෑ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කාම මිත්‍යාචාරය හේතුකොටගෙනයි. පිළිගත්තත් නැතත්. දරුව එපා කියන සංකල්පය, දරුවන්ට දේශරන සංකල්පය නං කාම මිත්‍යාචාරය නැ කාම උන්මත්තක භාවයම අදීනවයක් ඒක කාටක්කත් නැෑ කියන්න බැපි න්නත්නේ. ඒදොට. මුසාවාද පුදහන්ත්‍ර දේශනා කරන්නේ මුසාවාදය කියන එක විතර අපරාධයක් තවත් නෑ.ි විහිුවට බොරු කියනවා කියලා. පිනත්ති කිසිම බොරුවක විහිළුවක් නං නෑ. ඒ විහිළුවක් වෙන්නේ බොරු කියන කෙනාට විතරයි බොරුව අහන කෙනට නං කොයි විදිහකින්වත් විහිුවක් වෙන්නේ නෑ. බොරුව අහන කෙන අනිවාරයෙන්ම්ම රැවටනවා රවටිච්ඡාම මානසික පීඩිනයක් ඇතිවෙනවා සමර ලෙඩෙක් වෙන්නත් පුළුව. ඒ වගේම බොරුවට කියෙන විහිළුවයෙන් බාල දරුවන් විනාසේට පත්වෙනවා. ඒ දරුවෝ නොමගයනවා. ඒ දරෝ ඒ බොරුවෝ පුරුද වෙනවා. අන්තිමට අම්මගේ තාත්තගේ විහිළුවට කෙන බොරුවෙන් ග්‍රවටන දරුවා පසුකාලේකද අම්මතාත්ත දෙෙන් නමරවටනවා, ඒ දරවා අම්මතාත දෙන්න රවට අනටයෑම. දරුවාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්වෙනවා. තරුණ වයිසට පත්වනට අම්මතාත්තලර වටල ඕන වැරදි වැඩක් කරට දරුව පැෙන වෙනවා. ඉගවට සුරාවේ ආදීනව වෙනම පෙන්න්නන්න පුළුවන් පෙන්න්නාත්නේ. සුරාවනිසා සමාජයේ කොයිතර විනාසයට පත්වෙනවා දෙ කියෙන එක. සුරාවෙන් ලැබෙන වින්දනය හේතුකොටගෙන විනාසටම විනාසේටම යනවා පුද්ගලයා දන්නෙමයඇතුව. ආර්ථික වශයෙන් විනාස වෙනවා සාමාජික වශයෙන් විනාස වෙනවා දරු පවල්පිටිං වනසල යනවා මේ කරණා වෙනමම විග්්‍රහටල්ල කියන්න ඕනේ.ඇයි බලාපොරොත්තු වවා පිනතුන්ට වෙනමම විග්්‍රහයක් මේ සුරාව හා දුම්බින් පිළිබඳව පෙනරදන්නට වෙනම දේශනාවකින්. දැන් මේකෙදී මේ දේශනාවේදී අප එල්ල කරන්නේ මෙෙන ආරය අෂ්ටාංක මාර්ගය තුළට කොහොබද මේ පංචස්සීලේ වැදගන්න දස කුසුලයටට වැදගන්න කොමද. ැබරන්න කර්ම කරම්ඵල විශ්වාසය තුළින්ීම සම්මාධිත්්‍රිකය කුණාරං අර දස අක්කුසලේ තියෙන මිච්චා දිික්්ටි අන්ගේ නැතිවර. ඉගාවට පන්සිල් රැකීමේදීම ඒතනැත්තාට කරුණා මෛත්‍රයාදී ගුණයන් ඇතිවෙනවා චාගී ගුණේ ඇතිවෙනවා. දොට ඒතැත්තාට බුද්ධාහම විශේෂයෙන්ම දක්ුණනොවා චාගේ සද්ධරිය සද්ධා, සීල, සුත චාග පං්ඥාදියුණු කරන්න කෙලා. මගේ තිනම්පත් අතහැරීමට ධානය කියනදේ ඉදිරියටමේනවා. දොරට ඒ නිසා ඒතුලින් තමාගේ අභිච්්‍යාව දැඩි ලෝබය විෂම ලෝපය. එවගේම අනිච්්‍ය දු කනාත්ම සංකල්පය තුළ තමන් හිතනකොට තමන්ට පං්චු පාදානස්කන්ධය කරේ තියන තන්හා නැතිවරනවා. එකරම ශේෂම අභිජ්්‍යා කලකේ. මම මගේ කියන තින ග්‍රහණය තමන් අතහරින්ට පෙළවෙන අටිකටික. ඉගාවට ්‍යාපාදය අනිත්‍ය දුක්කානාත්ම සංකල්පය තුළ ඉඳගැන පන්සිිල් රකිනකොට තරහව වෛර බැඳ ගැනම් ඔක්කෝම ක්‍රමක්‍රමයෙන් අඩුවවෙලයනවා කොද පන්සිල් රකිනවා කියන්නේම මෛත්‍රී වඩනවා කියන එකයි. මෛත්‍රී වඩනවා කියන්නේ දවේශය අඩුවෙනවා කියන එකයි. හිම හිමින් දේශය අඩුවෙලයනවා. දැන් මේක ඇවිල්ල අ්‍යාපාද කියන අන්ගේ දසකුස ෙහි ්‍යාපාදය නැවෙනවා. දොර ගැඹාන්න ප්‍රාණගහත්ත අදත්තාදාාන කාව මිත්‍යචාර. මසාවාද පිසුනාවාචච පරුසාවාච. මසාවාදත් එළම අ ආර්යෂ්ටායක මාර්ගයඉදල කේලමක් කිවත් ඒේලම අනුංව බිඳ යම්කිසි කෙනෙකුව හදන්නට වරදද මුදවන්නට අනුන්ට කියලමයා මේ වරද්දක් කලා කියලා කියන අමිසාක් ඔවුනෝන් බිඳවීමේ අපේක්ෂාව නෑ අර ආයෂ්ඨායන්ක මාර්ගයේ පිහිටි කෙනාට. එනිසා එතෙන්දි ඒතැනැත්තාට අපායගාමික්තුවේ නැතිවේෙනවා ඒ කේලාම් කීමේ. ඉගවට පරස වචනය වුනත් අපායගාමිත්වය නැතිවෙනවා මකද යයාහොඳට පිහිටල ඉන්නවා තමන්ට තියෙන සීලය තුළ එනිසා එයාගෙතියන ඒ මානසිකත්තුවට අපයගාමිත්වේ නැතුවෙනවා. ඉගාවට පිස්සුනාාවච්ච. ආර්ෂටායන්ක ර්ග කටිදු කරන ඇත්තු හිස්වාචන කියන්නේ නෑ සාමාන්‍යෙන් අපි තුම් උදාහරණයක් ගත් විහිළුවට බොරුවක් කියනවා විහිළුවට බොග කියන බොරුව අනිත්‍යක් කෙන දැනගත්ත් මේ එක හිළුවක් කරන්න කියෙලා ඒ හිස්්වාචනයක් වෙනවා ො ඒ විදිට හිස්වාචනය තේරුගන්නට ඕනේ තේරුමක් නැති සම්ප්‍රප්පලාප දොරදොඩා ඉන්නට අර්ථයක් නැති කිසිම වැඩක් නැති අනර්ථ සිද්ධ කරන දේවල් කේ කියයා ඉන්නෙ එක කරන නෑ කවදාව. ආායින්ක මාර්ග පිටි කෙනෙ දැන් බලන්න දස කුසල ධර්මයහි පිටි කෙන ඒ කාන්තේම ආර්යෂ්ඨායින්ක මාර්ගි ගමන් කරන කෙනෙක් වෙනවා. වෙන මේ පංච සේලය ආයයෂ්ටායින්ක මාර්ගිට පිවිසීම තමයි අපන්නක ප්‍රතිපදාවට පිවසිිනා කියලා කියැන්නේ පින්නත්න මේ අපන්නක ප්‍රතිපදාවේ අවසන් පුරුෂයන් වන්නටේඒ පාහ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා අපන්නක සූත්‍රයේ දී. ඉනි සා දැන ගානට දුරජ හන්සගේ ್ ක ර්ග ැකන පංஞ்ச දුෂ්චරිතෙන් අයිංങල පංච සුචරිත ඉදිරරියට ෙන න්ට අධිෂ්ඨාන කරගంటට. මදිනාටම ෙරුවන් සරණින් සවල පත වේවා ශාන්තිය වේවා කියල ාථනා කන්නවා මනු්‍යත්ව ආරක්ෂාකිරෙන් වශෙන් පංච සിले ආරක්ෂා කරගන උතු නිර්වාவாණ ස්වේද ්‍රාථනා කරගන්න හැමදිനනාට ෙරුවන් රනේවා.